මේතිනවල විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන කොඩිගහයට අධ්‍යක්ෂකවරයා හොයි. ඔහු නමින් ජගත් මනවරණ. ඉතින් මේ නිර්මාණය ගැන වගේම ඔහුගේ අලුත් වැඩ කටයුතු ගැන මේ විදිහට ඔහු අප සමගින් කතා කළා. මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන කොඩිගහයට නාට්‍ය අධ්‍යක්ෂකවරයා ඔබයි. මෙවැනි නිර්මාණයක් කිරීම සඳහා පාදක වුණේ මොකද්ද? මම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න මේ කාලෙදි උමනාවක් තිබ්බේ නැහැ. ලංකාවේ විකාශනය වන ටෙලි නාට්‍යයක් සම්බන්ධයෙන් දන්න නිසාම මගේ මිතුරන් කිහිප දෙනෙක් ටෙලි නාට්‍ය කරමු කියලා කිව්වා. මේවයි තියෙන සමහර ප්‍රශ්න නිසා මම කාලයක් තිස්සේ ටෙලි නාට්‍යවල රඟපෑමෙන් ඈත් වුණා. මීට අවුරුදු දෙක තුනකට කලින් මගේ යාළුවෙක් නිෂ්පාදකවරයෙකුත් හොයාගෙන අපි වැඩක් කරමු කියලා කිව්වා. ඒවට යන වියදම් වගේම ලංකාවේ තිය ඇතැම් රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් විශ්වාසයෙන් නොමැතිකම නිසාම මේකට මට කරන්න ලොකු උමනාවක් තිබ්බේ නැහැ. නමුත් යාළුවන්ගේ උනන්දු නිසා අපි රෝගද කිරීම පටන් ගත්තා. නමුත් පෙර හිටපු නිෂ්පාදක මේකට අවශ්‍ය විදියට මුදල් වියදම් කළේ නැහැ. ඒ නිසා ටික දවසකින් මේ නිෂ්පාදන කටයුතු නතර වුණා. නමුත් අවසානයේදී අපි ටෙලි නාට්‍ය ආයෙත් කරන්න අවස්ථාව ලැබුණා. මගේ ඔළුවේ තිබුණු අදහස කිව්වහම අරුණ ප්‍රේමරත්න මහතා මට මේ පිටපත ලියලා දුන්නා. ඒකට විශේෂ පාදක වීමක් නැහැ. අපේ දිනදා ජීවිතේ ප්‍රවෘත්ති වලින් දකින දේවල් තමයි කොඩිගහයට නාට්‍යයෙන් තියෙන්නේ. ජගත් කොඩිගහයට ටෙලි නාට්‍ය දායක වෙන සෑම රංගන ශිල්පියෙක්ම ශිල්පිනියක්ම ඔවුන්ට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කළ තියෙනවා. මේ චරිතවලට ඔවුන් තෝරගත්තේ කොහොමද? ඒකද විශේෂත්වයක් තිබ්බ නැහැ. ලංකාවේ ඕනතරම් නගපන්න පුළුවන් නළු නිළියෝ ඉන්නවා. බොහෝ රූපවාහිනී නාලිකා අධ්‍යක්ෂක වරුන්ට ජනප්‍රියව ටෙලි නාට්‍ය වලට සම්බන්ධ කරගන්න කියලා කියනවා. ටෙලි නාට්‍යයක් විකුණන්න ජනප්‍රිය ඉන්න ඕන කියලායි ඔවුන් එහෙම කියන්නේ. හැබැයි එහෙම එකක් නැහැ. ජනප්‍රිය පාලියට හැමෝටම රඟපාන්න බෑ. හැම ජනප්‍රිය නළු නිළියෙකුටම රඟපාන්න බෑ කියලා මම කියන්නේ නැහැ. හැබැයි ජනප්‍රියත්වයේ කියන දේ මට වැදගත් දෙයක් නෙවෙයි. මම දන්න කියන වේදිකාව විශ්වවිද්‍යාලවල දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. ඒ නිසා අපිට නිර්මාණ කරන්න එච්චර අමාරුවක් නැහැ. මේ ප්‍රධාන චරිතයක් වන කළු මේ දිනවල ජනප්‍රියයි. අතමු කළු වැනි සංක්‍රාන්තික ලිංගිකයන් දැස වෙනත් ප්‍රතිරූපකින් බලද්දී කොඩිකහයට තෙමි නැටි කළුට බොහෝ දෙනා ආදරය කරන්න පටන් අරන්. ඔහු මිනිසුන්ට සමීප චරිතයක් වුණා නේද? ඔව්. හැබැයි එහෙම චරිතයක් කොන් කිරීම අද සමාජයේ සිදුවෙන්නේ නැහැ. ඒ අයව කොන් කිරීමක්වත් විශේෂ සැලකිල්ලක්වත් සිදුවෙන්නේ නැහැ. මොකද අපි හැමෝම එකම මිනිසු කොට්ටාසයක්. අපි මහා ජාතියේ විදියට සුළු ජාතියෙන් බලා ගන්න ඕනි කියලා කියනවා. හැබැයි එහෙම වෙන්න බෑ. අපි හැමෝම එකම වෙන්න ඕනි. අපි හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා. එතනින් එහාට කවුරු කාමත් බලා ගන්න ඕනේ නැහැ. ඒ අය විශේෂකට සැලකීම අවශ්‍යත් නැහැ. ඉතින් කළු කියන්නේ කොඩිගහයට දෙන්නට ඉන්න තවත් එක චරිතයක් විතරයි. කොඩිගහයට මේ වෙද්දි රුගත් කිරින් අවසන් කළද තියෙන්නේ නැහැ. තාම අවසන් කළ නැහැ. කොටස් කීයකින් අවසන් වෙයිද කියලා තාම අපිට කියන්න බෑ. හැබැයි කොඩිගහයට ටෙලිනාට්‍ය මිනිසුන්ට එපා නොවෙන්න වැඩ කරන්න අපි හැම මොහොතෙම උත්සාහ ගන්නවා. ඒ නිසා එක දීර්ඝ ටෙලිනාට්‍යක් වෙන එකක් නැහැ. අධ්‍යක්ෂකවරයෙක් විදියට කොඩිගහයට ලැබෙන ප්‍රතිචාර ගැන ඔබ මොකද හිතන්නේ? ඒ ප්‍රතිචාර ජනප්‍රියත්වයේ මම මාර විදිහට සතුටු වෙන්නේ නැහැ. මම රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරේ. මුලින්ම මගේ කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ දැන්ට අවුරුදු 10කට 15කට විතර කලින්. ඒකට මට හොඳ ප්‍රතිචාර ලැබලා තියෙනවා. ඊට පස්සේ මම රඟපෑ අධ්‍යක්ෂණය කළ නිර්මාණවලට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. අද කොඩිගහයට ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වෙත් එක්ක විශාල ජනප්‍රසාදයක් හිමි වෙමින් තිබෙනවා. මේ නාට්‍ය වුණාට පස්සේ ඒ ජනප්‍රසාදේ යටෙන බව මම දන්නවා. ඒක තේරුම් අරගෙනයි මම වැඩ කරන්නේ. මේ ජනප්‍රසාදේ වැඩ කරන්න එක්තරා උත්තේජකයක්. හැබැයි ඒ මතන පවතින්න බෑ. ජනප්‍රියත්වයේ ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.